අයිබෝන් කතා කරන පොත් එක්ක අපි අද දවසේ කතා කරන්න හිතුවා අලුතෙන්ම මගේ අතට පත්වුණු කෘතියක් පිළිබඳව. මකරන්ද මේක ඇවිල්ලා අපි මේ කවිය ගැන කතා කරනකොට මේ කවිය අද කොතනද? කවිය විමසීමකට ලක් කරන අවස්ථාවක්. හොඳ නරක සමහර අයට මේ කවිය කියන එක ඕනෙම නෑ කියලා හිතෙනවා. මට තේරෙන්නේ නෑ කියලා හිතෙනවා. දැන් අර සමහර චිත්‍ර ශිල්පීන් ඉන්න චිත්‍රයක් ඇන්දට පස්සේ ගිහිල්ලා ඉතින් බලාගෙන ඉන්න නමුත් තේරෙන්නේ නෑ කියලා හිතලා නමුත් තේරෙන්නේ නෑ කියලා පෙන්වන්නෙත් නෑ. දැන් කවියටත් වෙලා තියෙන්නේ සමහර අවස්ථාවන් වලදී හුදකලා වීමක්ද? එහෙම නැත්නම් කවිය කවුරුත් රස විඳින්නේ නැද්ද කියලා පොඩි ආකල්පයක් තියෙනවා සමාජය තුළ. මේකටත් අපි අද දවසේ හිතුවා උත්තර අරන් එන්න ඕනේ කියලා. ඒ නිසා මේ මකරන්ද කියන කාව්‍ය විමංශාව නිර්මාණය කරපු ජයසිරි අලවත්ත මහත්තයට අපි ආරාධනා කළා. මොකද මේක මේ ඊයේ පෙරේද එළිදක්වනකොට මගේ අතට පත් වෙනකොට මං හිතුව ඔන්න කවිය ගැන ආයෙත් කාලෙකින් කතා කරන්න ලැබිලා තියෙනවා කියලා. ආයිබෝන් ඔබට. ආයිබෝන්. හොඳයි, මං අර මුලින්ම කිව්ව වගේ ඇත්තටම අද කවිය කොතනද? මෙහෙමයි, සමාජයේ මතයක් තියෙනවා මේ කවි පොත් විකිණෙන්නේ නැහැ, කවි ගහන්නේ නැහැ එහෙම කියලා. හැබැයි මේ මතය බොරුවක්. කවියට විශේෂ තැනක් තියෙනවා. ප්‍රශ්නයක් වෙලා තියෙනවා, කවිය වරප්‍රසාද ලාභීන්ගේ මාධ්‍යයක් නිසා කවිය විඳීමේ වරප්‍රසාදය අහිමි වෙලා තියෙනවා. ඒක ඇත්තටම කවීන්ගේ වැරැද්දක් නෙවෙයි. ඒක රසිකයාගේ නැත්තම් පාඨකයාගේ වැරැද්දක්. පාඨකයාගේ වැරැද්දක් කියලා අපිට කියන්නත් බැහැ. මොකද කුඩා කාලේ ඉඳලා ඔවුන්ව රසවත් භාවය පිළිබඳව දැනුවත් කරලා තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් සරලවම ගත්තොත් කියන්න තියෙන්නේ කවිය හොඳයි. කවියට යම්කිසි ස්ථානයක් තියෙනවා. හැබැයි මතයක් හදලා තියෙනවා කවිය මේ විකිණෙන්නේ නැහැ කියලා. ඒක බොරුවක්. හොඳයි, ඒකට තමයි උත්තර අපි අද දවසේ අරන් එන්නේ මේ මකරන්ද කාව්‍ය විමර්ශන. දැන් ඔබ මේ මේකට මේ මේ විමසුමට ලක් කරන කවි පිළිබඳ අපි චුට්ටක් කතා කරමු. මොකද මේ වයින් තමයි අපිට හොඳ කවිය රස විඳින්න පුළුවන් කවිය, අරුත්බර කවිය අපිට මේව තමයි මේ මේ වගේ දේවල් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මම කැමතියි මේ මේකට කවි එකතුවට ඔබ කොහොමද තෝරා බේරා ගැනීමක් කළේ? ඔව්, දැන් රාවය පුවත්පතේ මුලින්ම මකරන්ද කියලා කවි පිටුවක් යනවා. ඊට පස්සේ සිද්ධියාගම් බණ්ඩාර මහත්මයා රාවය පුවත්පතින් ඉවත් වුණාට පස්සෙත් ඔහු තමයි මකරන්ද කවි පිටුව කරන්නේ. එතකොට ඔහුට ලැබෙන සියලු කවි පත්තර පිටුවක් හරහා ප්‍රචලිත කිරීමේ නොහැකියාවක් ලැබෙනවා. ඒ නිසා ඔහු උත්සාහ කරනවා වසරක් පාසාම මේ වැඩිපුර ටිකක් තෝරලා මේ කවි පොතක් කරන්න. ඒකේ මකරන්ද වැඩමුළුව කියලා වැඩමුළුවක් කරනවා ඔහු වසර ගානක් පුර 2008 වගේ ඉඳන්. ඊට පස්සේ 2010 විශාල වශයෙන් කවි එකතු කරලා කෘතියක් කරනවා. 2011 ඒ වගේ කෘතියක් කරනවා. එතකොට 2012 වෙද්දී ටිකක් එහාට ගිහිල්ලා ටිකක් පියවර කීපයක් එහාට ගිහිල්ලා පොල්ගොඩ බැවේ ඒ තියෙන දූපතේ ලොකු උත්සවයක් කරලා මේ කවි කිමිදියෝ ගෙන්නලා මේ කවි පොතක් එළි දක්වනවා. ඒක තමයි 2012 මකරන්ද කාව්‍ය කෘතිය. ඒක මගේ අතට පත් වෙනවා. ඒ මට දෙන්නේ ඒක මසිඹුල මහත්මයා. ඒක පත් වුණාට පස්සේ මම ගෙදර ගිහලා ඒක කියෙව්වම මට දැනෙනවා මේක ඇතුලේ මේ ආධුනිකයි කියලා ලේබල් ගැහුවට ඒක ඇතුලේ හොඳ නිර්මාණ තියෙනවා. එතකොට මම පුවත්පත්වලට ලිපි ලියන විචාරකෙක් හැටියට මම කල්පනා කරනවා මේකෙදි පුවත්පතකට ලියලා ඔවුන්ට සාධාරණයක් වෙන්නේ නැහැ කියලා. හේතුව මොකද? මේක පොදු කෘතියක්. තනි පුද්ගලයෙකුගේ කෘතියක් නෙවෙයි. තනි පුද්ගලයෙකුගේ කෘතියක් නම් අපිට පුළුවන් කවියක් දෙකක් තුනක් තෝරලා ඒක විචාරයක් ලක් කරන්න. හැබැයි මෙතන තියෙන්නේ පොදු එකක් නිසා එතකොට කවියක් දෙකක් තෝරගත්තොත් ඒක අසාධාරණයක් වෙනවා. හැබැයි එතකොට කවි 71ම තෝරා ගැනීමේ නොහැකියාවකුත් තියෙනවා. මොකද හැම එකම හොඳයි කියලා අපිට නිගමනය කරන්න බැරි වෙනවස්ථා තියෙනවා. එතකොට මම මේක කියවුවට පස්සේ මට හොඳයි කියලා හිතෙන අපේ භා෷ාවෙන් කියනොනම් මට වැදිච්ච කවි 31ක් මම තෝරගන්නවා. මාරයි පට්ටයි මේ වචන තියෙනවා. මේ කියන්නේ බොහොම සරල වචන කිව්වොත්. ඔව් ඒක නෑ. ඒක මට වැදිච්ච කවි 31 තෝරගෙන ඔවුන්ට සහ ඔවුන්ගේ නිර්මාණවලට සාධාරණයක් වෙන්න කියලා හිතාගෙන මම ලියනවා. හැබැයි මම ලියද්දී මේ මම අහවල් දවසේ පොත කරනවා කියන මතයක් නෙවෙයි තිබුණෙත් නැහැ. අභියෝගයක් බාර අරගෙන ලියනවා. ලියලා මම මේකේ එක ලියවිල්ලක් මම මසිඹුල මහත්මයාට දෙනවා. ඔහු බොහොම සන්තෝෂයටපත් වෙනවා ඒක දැකලා. එතකොට මට ඒ උත්තේජනය වැඩි වෙනවා. වැඩි වෙලා ඊට පස්සේ මම ඒ කවි 31 අවුරුදු එකමාරක් පුරා ලියනවා. 2012 හැබැයි 2013 මේක එළියට එන්න තිබුණා. 2013 මකරන්ද වැඩමුළුවක් කෙරුණේ නැහැ. තියෙන අපහසුතාව මත 2014 කෙරෙනවා කිව්වහම අර ඉතුරු ටිකක් සම්පූර්ණ කළා මම කෘතියක් හැටියට මේක එළි දැක්වුවා. හොඳයි, දැන් මේ තෝරා බේරා ගැනීමවල දැන් විචාරයක් කරනකොට දැන් ওই සමහර අය කියනවා විචාරකයෝ හරි කුහකයි,
මම නිර්මාණයක් කරලා ඔබ අතර පත් කරනවා මේක විචාරය කරන්න. දැන් ඔබ කියන ඔබේ නිර්මාණය ඇත්තටම අසාර්ථකයි. ඒකට හේතු කාරණා මේකයි. දැන් මම දන්නේ නැහැ එහෙම අසාර්ථකයි කිව්වහමද විචාරකයෝ කුහක වෙන්නේ. එහෙම නැත්නම් ඒකට ඇත්තටම සාධාරණයක් ඉටු නොකිරීමද මේක මේ විචාරකයෝ කුහකයි කියන්නේ. එහෙම නැත්නම් අදක්ෂයි කියන්නේ. ඔය වගේ මතවාද අපේ සමාජයේ තියෙනවා. මම කැමති ඔකට උත්තරයක් ගන්න. මේක ඇත්තටම ඔබ කියන කාරණේත් ඇත්තක් තියෙනවා. විචාරකයෝ කුහක විචාරකයෝ ඉන්නවා. නැත්නම් ඒක අපි අවංකව කතා කරන්න එපා. ඒ හේතුව මොකද? තමන් ඔබ ඒ කියන්නේ තමන් අභිභවාගිය නිර්මාණයක් යමක කරා නම් ඔහුව පහත හෙලන්න ඔහු හෙලා දකින්න අපේ අය පෙළඹෙනවා. එතකොට ඒක ප්‍රවීණ අය ගාව තමයි මම කියන්නේ විශේෂයෙන්ම තියෙන්නේ ආධුනිකයි කියලා ලේබලයක් ගහලා එහෙම පහත හෙලනවා. එතකොට හැබැයි මම අභියෝග කරනවා ඒ අයට දැන් මේ කෘතිය මගේ අතරපත් වෙන්නේ මකරන්ද කෘතිය 2012 අවුරුද්දේ. එතකොට 2012 අවුරුද්දේ මේ කෘතියට නිර්මාණ සපයපු ලේඛකයෙක් සහ ලේඛිකාවක් මේනකොට රාජ්‍ය සම්මාන ලාභින් ඉලා තියෙනවා. කියන්නේ සුහර්ෂණී ධර්මරත්න 2013 වසරේ රාජ්‍ය සම්මාන දිනනවා. රුවන් බන්දුජීව 2014 වසරේ රාජ්‍ය සම්මාන සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන දිනනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් වසරක් පුරා තෝරගන්නා කවි පොත් 3ට අන්තර්ගත වෙනවා නිෂාදී කුලරත්නගේ කවි පොත, හරිත විශ්වජීත් මනමේන්ද්‍රගේ කවි පොත. එතකොට 4 දෙනෙක්ම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන රාජ්‍ය සම්මාන ලාභින් වෙලා තිනවා. එහෙමනම් අපි කොහොමද ආධුනිකයි කියලා කියන්නේ? මෙන්න මේක තේරුම් ගන්න බැරි විචාරකයෝ ඉන්නවා. ඒක ඇත්තටම මේ නිර්මාණකරුවාගේ දෝෂයක් නෙමෙයි, විචාරකරුවන්ගේ දෝෂයක්. අපි උත්සාහ කරන ඕනේ නිතරම පුද්ගලයා නෙමෙයි නිර්මාණයේ ਵਿਚාරයට ලක් කරන්න. අනිත් එක තමයි විචාරය සහ විවේචනය කියන එක ගොඩක් අය පැටලවගෙන ඉන්නවා. විචාරාත්මක විවේචනය කියන එක යොදනවා නම් තමයි වඩා හොඳ. විචාරාත්මක විවේචනය කිව්වම තමයි ඒකෙ දින හොඳ නරක දෙකම තියෙන්නේ. විවේචනය කිව්වොත් තියෙන්නේ නරක විතරයි. ඒ වචනේ පැටලවගෙන තියෙනවා. විචාරය කියන්නේ ඒක කියවලා මිදලා තමන්ට දැනෙන දේ කියන එක. එතකොට මම ඔය කෘතිය හරහා මේ විචාරයයි කියන්නේ විචාරයයි විවේචනයයි කියන දෙකම කළා තියෙනවා. යම්කිසි කවියක් කෙනෙක් ලියනවා පුද්ගලානුබද්ධව. ඒ පුද්ගලනබද්ද ඔහු ලියලා ඔහු එක තැනක නවත්තනවා. ඒකේ සමාජ ආර්ථික දේශපාලන කොටසට යන්නේ නැතුව නවත්තනවා. එක්කෝ ඔහුගේ නොදැනුවත් භාවය, එහෙම නැත්නම් ඔහු ඉන්නේ එහාට ගමන් කිරීමේට තියෙන නොහැකියාව, බිය. අන්න එහෙම තැන් තියෙනවා. මම ඒ වගේ දනොත් ඕකේ පෙන්වලා දිරිතේ. එතකොට මම කියන්නේ මේක විචාරාත්මක විවේචනයක් දෙකම තියෙනවා. හොඳයි, අපි කතා කරමු මේ කෘතිය පිළිබඳව තවදුරටත් මේ විරාමයෙන් පසුව. මොකද මේකේ කවීන් කොපමණ ප්‍රමාණයක්ද අපිට විචාර 31 දෙනෙක්ගේ. ඉතින් එහෙමනම් අපිට කතා කරන්නත් හොඟක් දේවල් තියෙනවා. අපි බලමු මේ ගැන විරාමයෙන් පසුව කතා කරමු තවත් කවි කීපයක් පිළිබඳව. මේ මකරන්ද කාව්‍ය විමර්ශන කෘතියේ කාංචනා අමිලානේ ලියු කවියක් මම පොඩ්ඩක් එක කියවන්න කැමතියි. සිරිමත ගැමුණුව, අපි මහ ජනතාවය, සර්කස් වැඩ හොඳ හැටිදත් තනි කකුලෙන් පාපුවරුව තරණය කර ජනේලවල දෙයතින් එල්ලෙන පේලිසියකට උනත් ගාල්වන එළු රැලකිය අප මහජනතාවය. මේ අපේ බස් කෙරුවාව ගැනද කියන්නේ? ඔව්, මේක ඇත්තටම එයා අනුභූති හැටියට ගන්නේ පුද්ගලික බස් වලින් බස්වල යන මගීන්ගේ දුෂ්කරතාවය. මේකේ නිර්මාණාත්මක පැත්තෙන් ඇත්තට මේක උසස් නිර්මාණයක් හැටියට සලකන්න පුළුවන්. හැබැයි මේ කිවිඳියගේ ප්‍රශ්නයක් තියෙනවා. ඇය ඒ ප්‍රශ්නය එක තැනකට ගිහිල්ලා කොටු කරනවා. ඒ කියන්නේ එක් පුද්ගලයෙක් මත ඒක පටවනවා. දැන් මම ඕකේ ਵਿਚාරය කරද්දී මම අවසානයේ කියනවා මේක මෙහෙම වෙන්නේ ඔය කියන පුද්ගලයාගේ වැරද්දකින් නෙමෙයි, මේ සමස්ත ක්‍රමයේම තියෙන අර්බුදයක් නිසා. මම හිතන විදිහට ඒ කිවිඳිය එක්ක භූගෝලීය දේශපාලන අර්බුදය ගැන නොදැනුවත් භාවය, එහෙම නැත්නම් ඔබට ගමන් කිරීමට තියෙන බිය, ඒ හේතුව නිසා එතනින් අහාට කතා කරන්න නැතුව එක් පුද්ගලයෙක් මත පමණක් තමන්ගේ තියෙන වේදනාව පටවලා නතර වෙනවා. හැබැයි නිර්මාණාත්මක අතින් ඒක හරි උසස්. එතකොට අපිට අර පොඩි වැරද්දක් තිබුණායි කියලා නිර්මාණයේ පැත්තකට දාන්න බෑනේ. ඒ නිසා මම ඒ නිර්මාණයේ තියෙන වැදගත්කම ඔසවා තබන ගමන්ම අනිත් පැත්තෙන් ඒකේ අර දේශපාලන සන්දර්භයේ අහු නොවීම හෝ අත්හැර දැමීම පිළිබඳව විවේචනයක් කරනවා. හොඳයි, මම තවත් කවියක් තෝරගත්තා. මේ ගැනත් මම කැමති ඔබෙන් විචාරයක් බලාපොරොත්තු වෙන්න. මේ හරිත විශ්වජිත් මනමේන්ද්‍රගේ කවිය අප්පච්චි. මේක කියන්නේ අයිතිය පිළිබඳව මේ අප්පච්චිට කතා කරනවා. අප්පච්චි, මේ වගක් කිසිවෙකුට නොදැනෙන්න ඉඩ දෙන්න. මම නොදත් අයිතියක්
තියෙන්නට ඇති උඹට. ඒත් දැන් ගඟ ඔහේ ගලන්නට ඉඩ දෙන්න. ගඟක් වුණු නිසා එහි ගොම බින්දුවක් තැවරුණත් ගෙදර පොඩි කිරිකලේ මම අරන් යමි ඔන්න. මේකේ තියෙනවා මං හිතන තවත් කවි පෙළි ගොඩක් තියෙනවා. නමුත් මේ කෘතිය අද දවසේ අතර ගත්ත ගමම මට මේ කවිය ඇස ගැටුණා. දැන් ඇත්තටම ඔකේ තියෙන්නේ මේ අපේ රටේ තියෙන ලොකු ඛේදවාචකයක් තමයි මව විදේශගත වුණාම රැකියාවක් සඳහා ගෙදර තනි වෙන දුවවරුන්ගේ ඛේදවාචකය. අපි දන්නවා බහුතරයක් වෙලාවට තමන්ගේම පියා අතින් මේ දුවවරු දූෂණය වෙනවා. දැන් මේකේ කතකාවියටත් ඇත්තටම මේ පියා අතින් දූෂණය වෙලා ඉන්නේ. ඉතින් ඇය කියනවා මම නොදන්න අයිතියක් පියාට තියෙන්න ඇති. ඒක නිසා ඒක එහෙම වුණාවේ. හැබැයි කතකාවිය මේක කියනවා මගේ නංගි ඉන්නවා. නංගි කියලා කිසිදෙනෙක් කිවිඳි මේ කවියා සඳහන් කරන්නේ නැහැ. කියනවා මේ පොඩි පයන් කාලේ මං අයින් කරනවා. ඒ කියන්නේ ඒකට ගොම බින්දුවක් වැටුනොත් කියලා. ඒ කියන්නේ මං කියන ඔතන තමයි තියෙන්නේ කවියාගේ තියෙන දක්ෂතාවය. කවියා කිසිත් තැනක කියන්නේ නැහැ මේ නංගි වෙක් කරගෙන යනවා කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මං ඒකයි කිව්වා අර වරප්‍රසාද ලාභින්ට විතරයි මේක විඳින්න පුළුවන් කියලා. ඇය කියන්නේ මම නංගි වයින් කරනවා. මට එහෙම වුණාට කමක් නැහැ. ඒකම කතකාවේ අවසානයේ කියනවා වසර ගණනාවකට පස්සේ සැප සම්පත් අරගෙන අම්මා ආවට පස්සේ අම්මට මේ කිසි දෙයක් කියන්න එපා කියලා. කවියා තමන්ගේ හෝ එහෙම නැත්නම් අනුන්ගේ අනුභූතිය ඍජුවම නොකිය මේ විදියට ව්‍යංගාර්ථ උපමා උපමා රූපක අරගෙන කොච්චර ලස්සනට ගලපලා තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක නිසාම තමයි මම හිතන්නේ 2013 2014 වසරේ සංස්කෘතික අමාත්‍යාංශයේ තෝරපු පොත් තුනට ඒ කවියගේ පොතක් තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ කවියේ තියෙන ප්‍රබලත්වය වන්නේම මම හිතන්නේ ඒ කවිය ඉතා සියුම්ම ලිවීම සහ මේ කවිය රස විඳින්නාට ඒ සියුම් රස විඳීමේ හැකියාව කියන දෙකම එකට හරියට සංකල්පනය නොවුනොත් ඒ සාර්ථක වෙන්නේ නැහැ කියන එක. හොඳ එම තවත් කවියක් තෝරගත්ත මේ ඇඹරැල්ල ගහේ කවිය. මේ ලහිරු කිතලගමගේ. කේන්දෑරි ලපටි අත් පොඩි දිගැර අත් වාරුගෙන පුතේ නුඹ පෙළන්නේ ඉවසනු නොහැකි බඩගින්දර නොවේද එකින් එක හිමිහිට. අනුකම්පා විරහිතව කෝපයෙන් පුපුරා යන ගිනි මද්දහනට මැලව ගිය මගේ ලපටි පත්වල මිහිරක් කොහිද ඔය කුස පිරෙන්නට. දැන් මේ ආදී කොහොම කියාගෙන යන කවිය අවසානයේ මෙන්න මෙහෙම කියනවා. නැතිවාට රස ගෙඩි තවමත් මේ මගේ අතුරි කිලිපීදී දිගර ඔය අත් පොඩි උදුරා කන්න හැම නංගීටද්දී අතුරි කිලිපොතු පමණක් නොව අවසාන මුදුන් මුලත් හැකිනම් උගුලුවාකා නැගිටපන් නොපනත්කමට ඉඩ නොමදී. ඒක තමයි. දැන් එතනදී බලන්න දැන් ඒ කතකය හැටියට ගන්නේ කවියා ගස. නබරල්ල ගස. එතකොට ඔහුගේ අනුභූතියකුත් මේකට තිබුණා කියලා කිව්වා. එතකොට ගස කියනවා මම කුඩා පැලයක් වුණාට කමක් නැහැ. මගේ තියෙන සියලු දේ මගේ මේ ඒ කියන්නේ මගේ දල්ල විතරක් නෙමෙයි. මගේ මුදුන් මුලත් කාලා උඹල හැදිලා මේ නොපනත්කමට එරෙහිව නැගී සිටපල්ලා කියලා. දැන් මේකේ අවසාන පද දෙකේ තමයි මම හිතන්නේ කවියේ ප්‍රබලත්වයේ තියෙන්නේ. ඔහු කියන්නේ මේ ගහ කතකය හැටියට අරගෙන ඔහු කියන්නේ මේ සමාජ අසාධාරණයට ලක් වෙලා ඉන්න උඹලා පොඩි උන් මොනවා හරි කමක් නැහැ කාලා හැදිලා වැඩිලා මේ සියලු නොපනත්කම් වලට එරෙහිව නැගී සිටින්න කියලා ධෛර්යය දෙනවා ගහ. එතකොට මේක කවියා මේ ගහක් උපමා කරගෙන කියන ලස්සන. මම කියන්නේ ඒකයි අර කවිය අන්න එතරත් අර නැවත අපිට කියන්නේ නෝ වරප්‍රසාද ලාභින්ට විතරයි මේක විඳින්න පුළුවන්. දැන් අර අවසාන පද දෙකේ තමයි කවියේ උච්චම අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ වැඩසටහනටත් මේ පොත මම හිතන්නේ අපිට තෝරාගන්නටත් හේතු කාරණා වුණේ විශේෂත්වයක් තිබෙන නිසා වෙන්න. ඉතින් මකරන්ද කාව්‍ය විමර්ශනා කෘතිය පිළිබඳවයි අපි අද දවසේ කතා කළේ. එක අතකින් බලනකොට අපි කවියට සාධාරණයක් කරන්නට ඕනේ. කවිය අඩුම තරමින් මේ ලියන පිරිසිතා සියුම්ම ලියනකොට රසවිඳින පිරිසක් අපි බිහි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මෙවැනි වැඩසටහන් වලින් මම හිතන්නේ අපි මේ වගකීම යුතුකම ඉටු කරන්නේ. ඒකම මම කැමතියි අපිට ඉදිරි දිනකදී උනත් ඔබේ නිර්මාණයන් පිළිබඳව විචාරයන් පිළිබඳව කතා බහ කරන්න මේ වැඩසටහන ඉඩහසර ලබා දෙනවා. අනිවාර්යෙන්ම අපි ආරාධනා කරන ඔබට අද දවසට අපිට සමගින් යන කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි අද කතා කළේ මකරන්ද කාව්‍ය විමර්ශනා කෘතිය පිළිබඳව ජයසිරි අලවත්ත මහත්මයා සමග. ඔබට බොහොම ස්තුතියි. එහෙමනම් අද දවසට අපි සමගින් යනවා. තවත් දවසකදී අපි හමු වෙමු. සුබ දවසක් ඔබට.